දෙදාස් පහළේ බහුතරයේ තිබුණා යහපාලන ආණ්ඩුවට. හැබැයි මේ බහුතරයේ තියෙද්දි අපි මොනවද කරේ? අප පොදු ව්‍යාපාරකාරක සභාවේ සභාපති ධූරය කමිටුවෙන් තමයි තීන්දුව කරන්න ඕනේ. රාජකීයුණුකාරක සභාවේ සභාපති ධූරය තීන්දුව කරන්න කමිටුවෙන්. හැබැයි ආණ්ඩු පක්ෂයේ විදිහට අපි එකට කිසිම නමක් යෝජනා කරේ නැහැ. අපි නම යෝජනා කරන්න අවස්ථාව දුන්නේ විපක්ෂයට. ඒ නිසා දැන් හෙට නරෙන්ට කුකුල්ලු බාර දෙන හැටි බලා ගන්න පුළුවන්. දැන් නරෙන්ට කුකුල් කොටුව බාර දෙන්න හදන්නේ මේ. අපිට ආරංචි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා හරි මහින්ද අමරවීර මහත්තයා හරි තමයිලු මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධූරයටපත් කරන්න යන්නේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳට යයි වැඩි. ඉතින් අපි පැහැදිලිව අපි විපක්ෂ විදිහට අපි නම් යෝජනා කරනවා. අපි රටේ ජනතාවට පෙන්නනවා මේ ආණ්ඩුව මොනවටද මේ සැරසෙන්නේ කියලා. प्रसंपादन कमीशन सभा सभापति तमंगे हिंसाई अंट दी आंडूट अरगन मे सरस सद्भाव कटगत आंडवा सद्भाव कटत जनाधिपति रेखना गोटाबे राजपक्ष महात्म ये आदर्श हेटदवस ඒ ආදර්ශය පෙන්වන්න කියන අනිත් දවසේ හෙට දවසේ පොදු ව්‍යාපාර කාරක සභාව අනිත් දවසේ රාජකීය කාරක සභාව ඒ ආදර්ශය පෙන්වන්න රට අපි හොරකම් නොකර නාණ්ඩුවක් කියේ ඒ දෙන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝපායකේ සභාපතිකම විපක්ෂයට බාර දෙන්න අපි විශ්වාස කරන්නේ නැහැ එහෙම කරයි කියලා මේ රටේ ජනතාවට අපි ආදර්ශයක් දුන්නා 2015 සම්ප්‍රදායක් ඇති කරුවා පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තම හොඳ සම්ප්‍රදායක. ඒ මොකද විපක්ෂයට ලබා දී මේක කමිටුවල සභාවදික. ඒ සම්ප්‍රදාය ඉස්සරහට රයියන්න බාන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක කැට තියලා කියනවා මේක කරන්නේ නැහැ මේගොල්ලෝ. ඊට පස්සේ කියයි හෙට මාධ්‍යණ ගේලලා කමිටුවෙන් තමයි තීරුවෙන් කියලා. කමිටුවෙන් තෝරන්න පුළුවන් යාළඟ නමක් යෝජනා කරම ඒගොල්ලෝ පත් වෙනවා තමයි. කමිටුවේ බහුතරයක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒක නෙමේ සත්භාවය කියන්නේ. මේක කමිටුව පිට දාලා ඇඟ බේර ගන්න ලෑස්ති වෙන්න බහිට දවසේ. पहदील सद्भाव कटित करम तीन पार्लमेंट संप्रदाय गरुण नरेंट कुकुल कोट बार दें लास्ट इक बार दें विपक्षी।